උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයිබෝන් දවසේ සිදු සීලු තොරතුරු සවිස්තරාත්මකව ඔබට කියන්නට සූදානම් අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉද මේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත වරායේ සේවකීන් වැඩ වර්ජනයක් ආරම්භයි පැය කිහිපයකට පසු පිරිසක් වර්ජනයෙන් ඉවත් වෙයි තවත් පිරිසක් වර්ජනයේ මද්රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් මද්රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 12 දෙනෙකු අත්අඩංගුවට. හෝමාගමින් තවත් පුපුරන ද්‍රව්‍ය සහ යුද උපකරණ මතුවෙයි. සෝදිසි මෙහෙයුම අඛණ්ඩව. මහින්ද ආනන්දගේ ප්‍රකාශය ගැන සංගාගින් පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කරයි. පන්දුව අතහැරි මොරලී ප්‍රථම වරට දේශපාලන වේදිකාවට ගොඩ වෙයි. මගේ ලාබාලම් මල්ලි හරිදක්ෂයා. जनपति जनपति प्रतिपत्ति क्रियात्मक प्रकाश रनिल प्रश्न पवित्रागिन सह बंदुलगिन ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම සඳහා ගෙන්නූ ග්‍රැන්ටි දොබකර කඩිනමිනි ස්ථාපිත කළ යුතු බවට ඌ ගැටලුවක් සම්බන්ධයෙන් නිසි විසඳුමක් මෙතෙක් නොලැබීමත් සමගම කොළඹ වරාය සේවකින් අද දහවල් අකණ්ඩ වර්ජනයක් ආරම්භ කළා කෙසේ වෙතත් විෂය බහර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සේවකින් පිරිසක් වර්ජනය අවසන් කළද තවත් සේවකින් පිරිසක් මෙවන විටත් වර්ජනයේ නිරතව සිටින බවයි වරාය වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත ජයබහලු පර්යන්තය පස්වැනි අදියර සඳහා ගෙන්වනු ලැබූ ගැන්ට්‍රි දොඹකර 3ක් සහිත ෂෙන්හුවා 28 නෞකාව පසුකීදා නැගෙනහිර පර්යන්තයේ වෙත සේඳු වීදි වෙනවා එලෙස ඉක්උද්දා ගෙන්නූ මෙම ගැන්ට්‍රි දොඹකර 3 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් වෙළඳ සංගමයේ සේවකීන් ඊයේ දින විරෝධතාවයක් ආරම්භ කළා එහිදී වෙළඳ සංගමයේ සේවකීන් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ ගැන්ට්‍රි දොඹකරයකට නැග සිය විරෝධතාවය පළ කළේ මේ අයුරින් वाणिज्य कर्मांत हा सेवा प्रगतिशीली सेवक संघ में सभापति संजय कुमार वेलिकम स्वाधीन टग सेवक संघ में सभापति नुवन रूप सिंह वराय मुदल कोट्टाश स्वाधीन सेवक संघ में लेखम हर्षण मधुरंग मेलस विरोधता वेट इकुना नगेंद्र पर्यंत बेरागनी में सटन श्रीलंका वराधिकारी आवसान उष्म पदवेनु जयग्रहण लबन तुरु अपि सटने अपट लिखित අපේ සගයෝ පල්ලෙහා ඉන්න ශ්‍රී ලංකා වරාය අධිකාරිය අනාගත වෙනු රටේ අනාගත වෙනු බාණ්ඩාගාරයේ අනාගත වෙනු මේ කාර්යයට පෙනී ඉන්නේ එක හිතින් ඒ අනුව ඊයේ දහවල් 12ට පමණ මොවුන් තිදෙනා අඩි 187ක් උසැති මෙම දොඹකරට නැග විරෝධතාවය පළ කළා මේ අතර වරායට පිවිසෙන දොරටුව ඉදිරිපිට සිට නැගිනිර පරණන්තය දක්වා එහි සේවකීන් පාගමනකද නිරත වුණා මෙම ගැටලුවට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් කොළඹ වරාය සේවකීන් අද දහවල් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවයි ඉන්දියාව මේ පරියන්තේ ඉල්ලන්නේ මේක දිනු කරන්න නෙමෙයි මේ චීනත් එක්ක හැප්පෙන්න ඒක නිසා අපි කියනවා අද චීනයි ඉන්දියන් කාරය හැප්පිලා තියෙන්නේ මෙයකාව මෙතෙන්ට ගෙනත් දාලා තව එකෙක්ව මෙතෙන්ට ගෙනත් දාලා ලෝක යුද්ධයක් ඇති කරන්න එපා මුන්ට ඉතල මරන්නේ
කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සේවකින් පිරිසක් වර්ජනය අවසන් කළද තවත් සේවකින් පිරිසක් වර්ජනය නිරත වන බවයි වරාය වෘත්තීය සමිති පවසන්නේ. ඊයේ දිනේ දරු අමාත්‍යතුමා සමග සභාපතිතුමා අමාත්‍යාංශ ලේකම්තුමා සමග කරපු සාකච්ඡාවේ අවසානයක් දැක්කේ නැහැ. අද දිනේ සාකච්ඡා දෙකක් කරා නමුත් අද දිනේ කිසි පිළිතුරක් ලැබුණ නැහැ. මේ අර්බුදය විසඳා ගැනීමට අපි ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට මැදිහත්වෙන්නේ ලිඛිත දැනුම්දීමක් කරා. අද දවල් 12 පැයට ආරම්භ කරපු අකුරට වැඩ කිරීමේ උද්දේශියා මාර්ගය මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු සමස්ත සේවක වැඩ වර්ධනයකට දක්වා ප්‍රතිග අරගෙන ඉන්නවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් තරගයේදී තරග පාවාදීමක් සිදු බවට වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක කුමස් සංගක්කාර මහතාද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙත පැමිණියා. එම පරිශ්‍රයේ සිටින අප වාර්තාකරුවන් පැවසී උදෑසන 9ට පමණ කුමස් සංගක්කාර මහතා එම ස්ථානයට පැමිණි බවත් මේ මොහොත දක්වාම ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු කෙරෙමින් පවතින බවයි. 2011 වසරේ ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා අද පෙරවරු 9ට පමණ එම විමර්ශන ඒකකයේ වෙත පැමිණියා. 2011 වසරේදී ඉන්දියාවේ වැන්කඩිය ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවාදීමක් සිදු ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුකෙදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් හිටපු සහ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරුන් වෙනම දේශපාලඥින්ද අදහස් පළ කළා. මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා. මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා 24ක්. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දිත් ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳව මත ප්‍රකාශ කරලා තිබ්බා. මේක දේශමාලනය කරන්න එපා. මේක මැතිවරණයට ඉලක්ක කරගන්න එපා. මම කියන්නේ තරඟ පාවාදීමක් සිදු වුණාදයි සැකයක් අපිට තියනවා කියන එකයි. මේක න හොයා බලන්නයි කියලා මම කියන්නේ. මට පෞද්ගලිකව එවැනි තරඟ පාවාදීමක් 2011 සිදු වුණා කියලා කිසිදු සාක්ෂියක් නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඇහුවා. ඔවුන් සම්තකේ එවැනි තොරතුරක් තියෙනවද? එවැනි පරීක්ෂාවක් ආරම්භ කළා තියෙනවද? ඒ දෙපාර්ශ්වයෙන් මට උත්තර දුන්නේ එවැනි දෙයක් නැහැ කියලා. නමුත් මේ චෝදනාව බරපතල චෝදනාවක්. ඔය ක්‍රීඩා තරඟය ගැන උඹ අයට ප්‍රශ්න තිබුණා. මම දන්නේ නැහැ මොකද ඇත්ත තත්ත්වය කියලා. හැබැයි ක්‍රීඩක එහෙම දෙයක් කරලා තියෙනවා නම් පරීක්ෂණයක් කරන එක හොඳයි. පරීක්ෂණ කරලා වර්ධිකාරයට දනුවන් දෙන්න ඕනේ. හැබැයි හැම ක්‍රීඩකයම මේවට ගාවගෙන රටට අපි කීර්තියක් ලැබලා දෙන්න එපා. මෙව කරන්න තිබ්බේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා කුමාර් සංගක්කාරලා ලංකාවට ගෙනල්ලා දීපු කීර්ති නාමය අද මිල කරන්න බෑ. මං කිය මිනිහෙක් අවංකව කතා කරොට ඒ මිනිහව විනාශ කරන එක මේ ලංකාවේ සංස්කෘතිය. මටත් ඒක වෙලාදී. අද අපි ඉල්ලීමක් කරනවා. ක්‍රීඩකයන්ට අද තියන්න ඉන්න එපා. ක්‍රීඩකයකට මං විශ්වාස කරනවා නාමල් රාජපක්ෂත් මාත් එක්ක මෙතන හිටගනි. මොකද එතුමා පිට්ටනියක බහැලා ක්‍රීඩා කරලා තියෙනවනම් ක්‍රීඩා කිරීමේ අමාරු කොහොමද කියලා දන්නවනම් අපි තරුණ අලුත් සංස්කෘතියක් මේ රට ගේන්න හදනවනම් අන්න නාමල් රාජපක්ෂලාටත් අපිත් එක්ක දේශපාලන කතා කරලා එකතු වෙන්න පුළුවන් තැන. එකතු වෙමු ක්‍රීඩකයෝ රකින්න. එකතු වෙමු මේ ලංකාව ක්‍රීඩාව බේරගන්න. ICC එක පරීක්ෂණ කරන්න ඕනේ. මේක පැත්තකින් ක්‍රිකට් ක්‍රීඩකයෝ CID එකට ගෙන්නලා පරීක්ෂණ කරන එක පිළිබඳව නම් මගේ නම් පැහැදිලි විශ්වාසයක් නැහැ. මොකද ඒක ඇත්තටම පරීක්ෂණ ඉස්සලා කරන්න ඕනේ ICC එක. සහ ICC එකේ ඇන්ටි කරප්ෂන් බොඩි එකක් තියෙනවා. එයා ඒවයි පරීක්ෂණ කළා. ඒවයින ප්‍රතිඵලය අනුව තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ ලංකාවේ CID එකට ක්‍රිකට් ක්‍රීඩකයෝ ගෙන්වීම තුළ අනවශ්‍ය අපකීර්තියක් අපේ ක්‍රීඩාවට සහ රටට ලැබෙන්න පුළුවන්. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මෙන්ම එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන්ද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් ප්‍රකාශය සටහන් කර ගැනීම සිදු කෙරුණා. එසේම ඊයේ දින ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාගෙන්ද ප්‍රකාශය සටහන් කර ගැනීම සිදු වුණා. හෙරොයින් ජාවාරම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මද්ද්‍ර විනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කරන තවත් නිලධාරීන් 12 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දින කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබා දී තිබෙනවා. පොලිස් මද්ද්‍ර විනාශක කාර්යාංශයේ ඇතම් නිලධාරීන් හෙරොයින් ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරු අනුව පසුගිය මාස 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම දූෂිත නිලධාරීන් සොයා ගැනීම වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් දියත් කළා.
එම මෙහෙයුම් වලදී පසුගිය 25 සහ 26 යන දෙදින තුල එලෙස හෙරොයින් ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මේට අමතරව පුද්ගලයන් දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඔවුන් රඳවා තබා ප්‍රශ්න කිරීමද ආරම්භ කළ අතර ඒ ඔස්සේ යමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කණ්ඩායම් 3ක් මෙම දූෂිත නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් දියත් කළා. එහි ප්‍රතිපලයක් ලෙස මෙම හෙරොයින් ජාවාරම් සිදු කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා. අත්අඩංගුවටගත් පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 12 දෙනා අද දින කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඔවුන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටි අතර කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නිලධාරීන් ලබන අටවනදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. මේ අතර බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් බන්ධනාගාරය තුළ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා. එහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපාණි ඉම්රාන් රඳවා සිටින අංක 3 සිරමැදිරිය පරීක්ෂා කිරීමේදී එහි තිබී ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකථනයක් චාර්ජරයක් සහ සිම්පත් 4ක් සොයාගෙන තිබෙනවා. ඉහත අත්අඩංගුවටගත් උපකරණ පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දීමට කටයුතු කර තිබෙනවා. होमागम पिटिपन प्रदेश पसुगेद अतरंगोटगत गिनी अवि सिद्धियट अदालव होमागम केंदलंद प्रदेश तवत् आयुध सोगयाक्सुवागनीमट अपराध परीक्षण डिपार्टमेंट अद अलियम समत्तुना सिद्धियट अदालव अतरंगोटगत सेककरुवन्गेन सिदुकल प्रश्न किरीमवलदी पसुगेद अतुरुदन्व तिबू गिनी अवि हतेन एक गिनी अवियक्द ये रात्रियेदी सोगयानीमट हकी ऊ बवई पोलिस माध्य कोट्टाश्ये निवेदने कले පසුකිය 29 වනදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සකපා තිබියදී T56 වර්ගයේ ගිනි අවි 11 කා T81 වර්ගයේ ගිනි අවියක් සොයාගනු ලැබුවේ මෙරට පාතාල කල්ලියක් සතු විශාලතම අවි ආයුධ තොගය ලෙසයි. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අතරංගුටගත් අතර ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පහර දෙනු ලැබුවා. එලෙස අත්අඩංගුවටගත් එක් සැකකරුවෙකු වන පොට්ට කපිලි නැමැත්තා මාතර ස්වර්ණාභරණ වෙළඳ සැලක් කොල්ලකෑම හා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක්. අනෙක් සැකකරු අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු වන අතර ඔහුගේ බිරිඳ හා එම ගොඩනැගිල්ලේ සේවය කළ සේවකයින් 8 දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු විසින් අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ බවට සැකකරන කාන්තාවකගේ සිල්වස්ටන් වත්ත හතරවන පටුමග පිටිපන උතුර හෝමාගම පිහිටි නිවස රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරුකට අනුව ඊයේ දින හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කෙරුණා. එදී එම නිවසේ රහස් කුටියක තිබී බොඩි ආමර් දෙකක් රිපීටර් ෂොට්ගන් එකක් එම සජීවී උණ්ඩ හතරක් හෑන්ඩ් ග්‍රනේඩ් හතක් හඳුනා නොගත් උණ්ඩ හතරක් හමු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත් මහතා සඳහන් කළේ. සිදු කළ විමර්ශනයන්ට අනුව පසුගිය දා සොයාගත් ගිනි අවි 12ට අමතරව තවත් ගිනි අවි හතක් අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වූ අතර එලෙස අතුරුදන් වූ T56 එක් ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේදී සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සමත් වුණා. එහිදී එම ගිනි අවිය සමග සැකකරුවෙකු අතරංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළේ. එලෙස අතරංගුවටපත් වූ ඒ වයස අවුරුදු 38ක් වූ හබරකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ අතර සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද අලුයම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. එහිදී අත්බෝම්බ හතරක්, පිස්තෝල අවි එකක්, ඩෙටනේටර් දෙකක්, ගල් කටස් වර්ගයේ ගිනි අවි එකක්, රිපීටර් උණ්ඩ 10ක්, අත්විලංගු ජෝඩු එකක්, එයා රයිෆල් අවි එකක්, එම උණ්ඩ 600ක්, DVR ප්ලේයර් 3ක් හමු වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. ග්‍රාමීය ආර්ථිකය සහ ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී
प्रादेश संवर्धन बैंक वर्तमान ग्राहकारित्व सह इधर सलसों पिलिबंद जनाधिपति गोटाबे राजपक्ष महता के प्रधान जनाधिपति कार्यालय गमगुडनगीमट नम ग्राम्य आर्थिक सह जनता आवश्यकता हंदुना कणिमेन बैंक सेवा क्रियात्मक बव जनाधिपति गोटाबे राजपक्ष महता एहिदी अवधारणीय कर सिटिया पिटराटवलिन पेमिन कर्मांतशाला अरमनतेक नोसिट अपनयन कृषिकर्मांतय संवर्धने किरीम कालीन आवश्यकताव्याक बव जनाधिपति वरया मेहिदी प्रकाश कला कर्मांत बिहिवीम पमनक संवर्धने नोन बव पेन्वादिन जनाधिपति वरया कृषिकर्मांतय केंद्र कर गणिमेन ग्राम्य व्यवसायकत्वे वर्धने कल युतु बव प्रकाश कला ग्राम्य संवर्धन बैंकुए वर्तमान ग्राहकारित्व सह इधर सलसुम पिलिबंदव आवश्यकता निवरदिव हंदुनाकिन कृषिकर्मांतय दिवुनु किरीमेन आर्थिक संवर्धने अत्कर गणिम रवचे अरमुणक बवत ए संधा आर्थिक गुणनगण आकार पहल सिट बलिमे वेदगत्कम जनाधिपति वरया पेन्वा दुन्ना संप्रदायट सीमा नोवी गोवी निष्पादनेट दिरिकन्वमिन क्रियाकिरीम प्रादेश संवर्धन बैंकुए वगकीमक बव जनाधिपति वरया संधान कला कृषि भोग अनयनेट इडनुतबा उदु कुराकन मुन्नतुलो धान्य वगा दिरिगन्वीमे अवश्यतावेद मेहिदी अवधारणीय केरुणा ए प्रदेशयट इलक्क नियम करमिन गोविया दिरिगन्वीमट अवश्य सहाय बैंकुआ गमट गिनामिन तम अपेक्षा करन इलक्के बवद जनाधिपति वरया मेहिदी प्रकाश कला दीर्घकालीनव गेवीमे पदनम मत महापरिमाण वशयेन नयगिन गेवीम पहर हरिन अयट एरिहिव तदिन्म क्रियात्मक कल युतु बव संधान कल जनाधिपति गोटाबे राजपक्ष महता राज्य बैंकुवलट अयव्यय युतु नय आयकर गणिमे क्रमवेदयक् सकसीमे अवश्यतावेद मेहिदी अवधारणीय कला जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रतिपत्ति क्रियात्मक कल हकी पार्लिमेंतुवक पत्कर गणिम सदहा बहुतर बलयक अवश्यवन बव अग्रामात्य महिंद राजपक्ष महता पवसनवा अग्रामात्यवरया मे बव प्रकाश कले बद्देकम प्रदेशे पवति जन हमुवकट एक्वेमीन එළඹෙන මහමෙතිවරණයේදී ශ්‍රී ලංකා පුදුචන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් බතේකම ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ගාල් දිස්ත්‍රික්කයේ දිනමෙක එව නැත්තම් ලංකාවේ මේ මහමෙතිවරණයේ දිනමෙක අනිවාර්යෙන්ම අපි දිනනවා. අපි තුනෙන් දෙකක් जनाधिपति ඒ දෙදිනා අතර ඇතිවෙච්ච ගැටුම් තුළ අවසානයේ රටටයි පාඩුනේ දැන් අධිප්‍රේමනා මාර්ගය කියන මට පුළුවන් ගෝඨාභය දෙක වැඩ කරන්න ඉතින් මම කිව්වා මන්ලන් ඊට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් කියලා ඒ පාර්ලිමේන්තු අවශ්‍යයි අනම් සම්මත කරගන්න වැඩ කරන්න ඒ පාර්ලිමේන්තු තුළ ඉන්න ඕන දක්ෂයෝ ඒ පාර්ලිමේන්තු තුළ ඉන්න ඕන වැඩකාර එතන තමයි මූලික වෙන්නේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාත් එක්ක ඉන්න ඕන विपक्ष राज्य शक्ति मत उत्साहधारण बव समग्र जन बल वेगे नायक सजित प्रेमदास महता पवसनवा ए यापने नल्लूर प्रदेश पेवती जन हमुवकट एक्वेमी සමහරු විපක්ෂයේ ඉන්නවා ඒ අය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පවතින ආණ්ඩුවේ බලය ශක්තිමත් කරන්න දැක් ශක්තිමත් කරන්න මේ ඉන්න හැමෝම කොච්චර තමුන්නාන්සලා අතරට ආවත් ඒ අය කියනවා අපි මේ මැතිවරණයට මුහුණ දීලා අපි කොහොම හරි මන්ත්‍රීකම් අරගෙන ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබා දෙන්නට ආණ්ඩුවට සහයෝගය දෙනවයි කියලා මම ඔබතුමන්ලට කියන්න කැමතියි සමගි ජන බල වේගය අපි ආණ්ඩුව නියෝජනය කරන කොන්ත්‍රාත්කාරයෝ නෙවෙයි මම ඔබතුමන්ලට පැහැදිලිවම කියනවා අපි ආණ්ඩුවට තුනෙන් දෙකේ කොන්ත්‍රාත්තුව ලබා දෙන දේශපාලන වහල්ුණනේ කියන එක මම කියන්න කැමතියි හොඳට මතක තබා ගන්න අපට තිබෙන එකම දර්ශනය
ජනතාව ශක්තිමත් කිරීම ජනතාව ජීවත් කරවීම යාපනයේ කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙකේ මැතිවරණ කොට්ටාස 11 කර්මාන්ත පුරවරවල ආරම්භ කරනවා රැකී රක්ෂා ලබා දෙනවා ඒ වගේම කාන්තා මූලික පවුල් වලට අපි විශේෂ වැඩසටහනක් කරනවා මයික්‍රෝ ෆයිනෑන්ස් ශුද්ධ මූල්‍ය ණය මර උගුලට හිර වෙලා සිටින ඒ සීළු දෙනාටම අපි ආධාර කරනවා ස්වයන් රැකියා ශේෂ්ත්‍රය අපි වැඩි දියුණු කරනවා ඒ නිසා මිත්‍රවරුනි අපි මෙවර ඡන්දෙ ඉල්ලන්නේ අවංක පිරිසිදු සේවාවක් ඔබලාට ඉෂ්ට කරන්න මිත්‍රවරුනි පස්වෙනි දැන් පස්සේ තමුන් නාසලාගේ ඇස් වලට පෙනෙන කන් වලට ඇහෙන හදවතට දැනෙන දැවැන්ත සංවර්ධනයක් ලබා දෙනවා රට විකුණා හෝ ආණ්ඩුව කිරීමට වත්මන් රජය උත්සාහ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මහින්දා පක්ෂ මහත්තයලා තමන්ට අවාසදාගත වෙච්ච තමන්ට විවේචනයක් ගැන තමන්ගේ පැත්තෙන් වැරදීමද සිද්ධ වෙච්ච දේවල් ජනතාවට කියන්න අමතක කරන්න. තොණ්ඩමන්ගේ මලගෙදර අපි තුන ආණ්ඩුවේ පැත්තෙන් වෙච්ච වැරද්දක්. ඒක බාර ගන්න තු ඒ කියන්නේ ඒක ඒව ගණන් ගන්න එපා අමතක කරන්න. කරුණම්මාන් සන්නද්ධ හමුදා ඝාතන ගැන කරපු ප්‍රකාශය ඒක වැරදි ප්‍රකාශයක්. ඒක හෙළා දකින්න ඕන ඒකට විරුද්ධ නමුත් ඒක මහින්දා මහත්තය කියන්නේ ඒව ගණන් ගන්න එපා කියලා. ඊළඟට 2011 ලෝක උසලන් තරගාවලදී ක්‍රිකට් මැච් එක පාවා දුන්නා කියලා කිව්ව කතාව රටට හානිකර කතාවක්. එතකොට ඒක හරියටම තහවුරු කරන්න ඕන. එතකොට ඒ වගේ එකක් දැන් කියන්නේ ගණන් ගන්න එපා ඔය පැත්තක තියන්න පැත්තක තියලා හටගෙන ඉතන කියලා කියන මොකද්ද මේ රට මේවා රටට ඇයි තියෙන්නේ හත්තගතොත් අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා රට කියලා හඳුන්වන්නේ මැද මුලනද කියලා මැද මුලන සමාන රටද කියලා තමයි අපිට හිතෙන්නේ ඒගොල්ලෝ රටගෙන කතා කරනවා රට විකුණලා හෝ ජීවත් වෙන්න ආණ්ඩු කරගෙන තමයි කල්පනා කරමින් ඉන්නේ දැන් අපි දන්නවා මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ආණ්ඩුව මේ මොහොතේ අපේ ලෝකයේ සහ කලාපයේ තියෙන බලවතුන් හැමදෙනාටම යටවලා තියෙනවා දැන් මේ ලෝක බලවතුන් කලාප බලවතුන් ඉස්සරහ දන ගහලා ලංකාවේ ස්වෛරීත්වය තහාණි වෙන විදිහට ලංකාවේ සම්පත් උන්නතට යන විදිහේ තීන්දුව ගනිමින් ඉන්න අතරම තමයි දැන් මේ තාමත් පෙන්වන්න හදන්නේ රට රකින්න ආණ්ඩුවක් ය දේශ ප්‍රේමී කණ්ඩායමක් ය අනිත් පැත්තෙන් ගත්තොත් අධිරාජ්‍ය විරෝධී කණ්ඩායමක් කියලා පෙන්වන්න හදන්නේ ඒගොල්ලෝ. නමුත් ඇත්ත අපි දකිනවා ඒක එහෙම නෙවෙයි කියලා. දේශපාලන වේදිකාවේ පළවෝ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. සංදායකයව නොමගෑරියා රට හරහට දැම්මක් බදිනවා කියලා. දැන් කියන එක්සත් ජාතික පක්ෂයේ MCC ගිවිසුම අත්සන් කරා කියලා. එයාලානේ MCC ගිවිසුම හදලා එකගතාවයන් වලට ඇවිල්ලා ඒක අත්සන් කරන්නත් ගියේ. එහෙනම් එයාලා ඒක ගැන කතා කළ යුතුව නැහැ. මේ MCC ගිවිසුම සඳහා මූලික අනුමැතිය ලබා දුන්නේ 2005 දී. ඇමරිකාව නිල වශයෙන් කියන MCC ගිවිසුම අත්සන් කරන්න මේ මහමැතිවරණින් පස්සේ කටයුතු කරනවා කියලා. තුනෙන් දෙක ඉලක්කයක් අපි වෙයි ඉල්ලන්නේ වෙන මොකක් හත් තින්ද නෙමෙයි. පහුගිය රජ්‍ය ගෙනාපු රටට අයිත කර යෝජනා समी जन बल टेलीफोन के तरंग कर कोरोना व्यवस्थे जनता निवेदी जनाधिपत बलगा जनता विश्वास दडसेक पक्ष नित्य पाक्षिकोड़ प्रमाण पोहटमेपार चंदे गहन මෙරට අධ්‍යාපන ශාස්ත්‍රය තුළ නිශ්චිත ප්‍රතිපත්තියක් ගොඩනැගිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී කෙවින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. සෑම මට්ටමක අධ්‍යාපනය සම මට්ටමින් ලබා දෙන්න ඕනයි කියලා වගකීමක් රජයේ වෙත ආණ්ඩුවේ වෙත පැවරලා තියෙනවා. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. රාජ්‍යයේ කිසිම ප්‍රතිපත්තියක් හෝ නීතියක් නැහැ. ඕනම කෙනෙකුට පෞද්ගලිකව පාසලක් දාගන්න පුළුවන් ජාත්‍යන්තර කියලා නමක් දාපුවම දෙමාපියෝ විශාල මුදල් සංඛ්‍යාවක් ඔරොත්තු දෙන්නේ නැති මුදල් සංඛ්‍යාවක් ගෙවල ඒවට යවනවා. හැබැයි මේ අධ්‍යාපන මට්ටම මොකද්ද? කවුද ඒකට වග කියන්නේ? ඒවයේ සුදුසු ගුරුවරු ඉන්නවද කියලා නියාමනයක් නැහැ. ඒක නිසා අපි ඉදිරියේදී මුල අවුරුද්ද තුල අපි සාකච්ඡා කරගෙන තියෙන අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මත අධ්‍යාපන ඇමතිතුමාගේ පූර්ණ කැපවීම අනුව අපිට අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදාගන්න ඕන. අද මුළු රටටම පේනවා නීති අනුකූලව පාතාලේ මර්ධනය කරන්න අපේ ආණ්ඩුව කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒකත් නැති කරා. එක්සත් ජාතික පක්ෂයේ මේ සමගි ජනබල
වේගී කට්ටියයි දෙගොල්ලන්ට මේ රට යාපව ආණ්ඩු හදන්න බෑ මේ අය දැන් බලනවා විපක්ෂ නායකකම ගන්න කොහොමද කියලා ඒක නිසා මේගොල්ලන්ගේ පසුබැයිල්ල දැන් වාව ගන්න බැරුව අපිට යම් යම් චෝදනා එල්ල කරනවා අද මේගොල්ලෝට ප්‍රතිපත්තියක් නැහැ දේශීය ආර්ථිකයේ ගොඩනැගිය හැක්කේ අපනයන සීමා කිරිබෙන් නොව අපනයන වෙළඳපොළ පුළුල් කිරීමෙන් පමණක් බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. යද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපනයනය වැඩි කර ගැනීම හරහා අපේ වෙළඳපොළ ප්‍රසාරණය කර ගැනීම හරහා ලෝකේ විතරයි අපිට දේශීය ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. දේශීය නිෂ්පාදන වැඩපිළිවෙල රැකියා නිර්මාණය කිරීම කරන්න පුළුවන් වෙන්නේ කලාපීය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රසාරණය කිරීමෙන් පමණයි. මොකද අපේ වෙළඳපොළ ඉතාමත්ම කුඩා වෙළඳපොළක්. මිලියන් 21යි ජනතාව ජීවත් වෙන්නේ. ඒතර එක පැත්තකින් කියනවා නම් ඔව් අපිට ජාත්‍යන්තර වෙළඳාම තවදුරටත් පුළුල් කරගන්න. අනිත් පැත්තෙන් කියනවා නම් නෑ අපි ආනයනයට ඉඩ දෙන්නේ නෑ. අපි ආනයනය සීමා කරනවා. අපනයනය විතරයි අපිට කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක යථාර්ථයක් වෙන්නේ නෑ. අගමැතිතුමා කියනවා මාධ්‍යවේදීන්ට අපි නැගෙනහිර පර්යන්තය පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා කියනවා අපි MCC එක පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ. රුවන්ගේ වාර්තාව අපි කැබිනට් එකට ඉදිරිපත් කරනවා කියලා. එතකොට මේකෙන් පේන්නේ අර බාල දේශපාලන වැඩ කටයුත්තකට සම්බන්ධ වෙච්ච බව තමයි චන්දන කලින්. නිවැරදි දැක්මක් ඇති නායකයෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට තමන් සහය ලබා දෙන බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මොරලිදරන් මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේදී සිය සොහොයුරාගේ මැතිවරණ රැලියකට එක් වෙමින්. ඇත්තටම මේකට කාරණේ ඇවිල්ලා අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ යා ඉදීමක් කරේ. මට ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා තරග කරද්දී වියක් මකට ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා මම ඒක අර සන්තෝෂයෙන් පිළිගත්තා. ඒකට හේතුවක් තියෙනවා. එයා වැඩ කරන නායකයෙක්. එයා ඇවිල්ලා එයාට ලොකු දෙයක් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන්. මගේ අදවතින්ම එයාට ඉටු කළා. ඒකින්ද මගේ ලාබාලම් මල්ලි හරිදක්ෂය. එයාව මම දාලා මම එයාගේ පිටිපස්සෙන් ඉඳන් වැඩ කරනවා. එතකොට එයා සන්තෝෂ වුණා. ඒ වෙනින්ද තමයි අපි අද මේ තැනට ආවේ. ඇත්තටම අපිට අවශ්‍යතාවයක් නැහැ දේශපාලනයේ ඉන්න. සමාජයක් ඉන්නේ සල්ලි හදන්න, සමාජයක් ඉන්නේ නම අදාගන්න. ওই දේශපාලනයේ අපිට දේ දෙකම අවශ්‍යතාවයක් නැහැ. මොකෝ අපිට සේවය කරන්න ඕනේ. කොයි යටින් හරි මේ මල්ලි තරඟ කරන ඉඳලා ඉතින් මම ඇත්තටම දේශපාලනයට කැමති නැහැ. මේ ඊමත් හිතුවේ නැහැ. අපි දේශපාලනයට මගේ සහෝදරයයි කියලා. COVID-19 වෛරසය හමුවේ මෙරටට විදේශාධාර ලැබීම සම්බන්ධයෙන් පසුගියදා දැඩි කතාබහක් නිර්මාණය වුණා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින නැවතත් ප්‍රකාශයක් සිදු කළ අතර එම ප්‍රකාශයට රජයේ පාර්ශවෙන්ද අද දින පිළිතුරු හිමි වුණා. COVID-19 වසංගතය හමුවේ රට යථාතත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ඩොලර් මිලියන 230ක ආධාර මුදල් මෙරටට ලැබුණු බවට හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශයක් සිදු කළා. මෙම ප්‍රකාශයත් සමගින් මෙරටට ලැබුණු ආධාර මුදල් සඳහා රජය කුමක් සිදු කළේද යන පිළිබඳව විවිධ පාර්ශ්ව ප්‍රශ්න කර සිටියා. රජයේ පාර්ශ්වය ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ එම කාල සීමාව වන විට කිසිදු ආධාර මුදලක් මෙරටට ලැබී නොතිබූ බවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කොවිඩ් 19 වෛරසය පදනම් කර ගනිමින් විදේශ ණය ලැබීම් පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළා. එමගින්ද දක්වා තිබුණේ ඉක්ොත් මැයි මාස 22 දිනවල විටත් එවැනි කිසිදු විදේශ ආධාර මුදලක් මෙරටට ලැබී නොමැති බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය දරුවේ එවන් වූ අදහසක්. කෙසේ නමුත් ඊයේ දිනේදීද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ රජයට ආධාර වශයෙන් ඩොලර් මිලියන 200කට අධික මුදලක් ලැබී ඇති බවත් එම මුදල් වලට රජය සිදු කළේ කුමක්ද යන්න ගැටලු සහගත බවයි. අපි කිව්වා දැන් පටන් ගන්න පරීක්ෂා කරන්න, ටෙස්ටිං කරන්න. ටෙස්ටිං කරේ නැහැ. දැන් කොරෝනාවේ දෙවනි වටේ ආරම්භ වෙලා
මේකයි අපි කියන්නේ දැන්වත් පටන් ගන්න පරීක්ෂා කිව්ව ටෙස්ටිං ඇන් ට්‍රේසින් මුදල් නැහැ කියන්න එපා මම එදා කිව්වා WHO ප්‍රකාශයෙන් පස්සේ අපිට ඩොලර් මිලියන 230ක් හම්බුණා කියලා සෞඛ්‍ය අමාත්‍යතුමේ කිව්වා නෑ WHO ෙන් දුන්නේ අපිට ඩොලර් මිලියන 1.9ක් කියලා මුදල් තියෙන්නේ WHO ගේ නෙමෙයි ඒගොල්ලෝ හංගන්නවා ඇමරිකාවේ මුදල් කැපුවාන් පස්සේ ඒ මුදල් දුන්නේ වෙනත් අංශයකට ඒ මුදල් දුන්නා ලෝක බැංකුව අපිටත් හම්බුණා යුරෝපෙන් හම්බුණා දැන් කොහේ සල්ලි ඇයි මේ උපකරණ ගත්තේ නැත්තේ ඊයේ දින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ ප්‍රකාශයට අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය මෙලෙස පිළිතුරු ලබා දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා කොවිඩ් 19 දෙවනි රැල්ලක් එන හින්දා ඒක මර්ධනය කරන්න එතුමන්ලට බලය දෙන්න කියලා කියනවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ අද ඇවිදින මලමිනියක් වගේ ඉතින් මේ රටේ ජනතාව හොඳටම දන්නවා දැන් මාස දෙකක් තිස්සේ අපේ රටේ සමාජයේ මේ කොවිඩ් 19 රෝගය කිසිම තැනක මතුවීමක් නැහැ කියලා මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන හොඳටම දන්නවා ඒ නිසා ලිහලා බලපු මල්ල ඔබලා බලන්න අවශ්‍යතාවයක් නැති බව මේ රටේ ජනතාව මේ වන විටත් හොඳින් තේරුම් අරගෙන ඉන්නේ එමෙන්ම මෙම ආතාර සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කර සිටියා කොවිඩ් 19 වසංගතය පදනම් කරගෙන ලැබුණ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 173.6ක් ප්‍රධාන 75.0 භාණ්ඩ වලින් ලැබුණ ආධාර 4.2යි කොවිඩ් 19 වෙනුවෙන් ලෝකයේ විවිධ රටවලින් හා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැනි විවිධ ආයතන සංවිධාන වලින් හා රටවල් වලින් ලැබුණ ණය ප්‍රමාණය 173.6යි ප්‍රධාන ප්‍රමාණය 75.0යි භාණ්ඩ 4.2යි මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 252යි රුපියල් මිලියන වලින් ගත්තොත් 70,000කට වඩා අධික මුදලක් මේ මුදල් සියල්ලම මේ වන විට ඩොලර් වලින් අපේ රට තුලට ලැබිලා නැහැ මක්නිසාද සමහර මුදල් ලැබෙන්නේ ඒ සඳහා අවශ්‍ය සේවා ලබා ගැනීමෙන් පසු හෝ භාණ්ඩය ලබා ගැනීමෙන් සතු බිල්පත් ඉදිරිපත් කළාට පසුයි මේ මුදල් ලැබෙන්නේ ඒ නිසා මේ මිලියන 252 ම මුදල් වශයෙන් ලංකාවට ලැබිලා නැහැ ලෝකරා කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මෙවර විට 1.8 ලක්ෂයේ ඉක්මවා තිබෙනවා මේ අතර ඊයේ දිනේදී නව ආසාදිතයින් 7 දෙනෙකු සුවා ගැනීමත් සමග මෙරට කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගියා ඊයේ දිනේදී කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 7 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේ තුලින් හඳුනාගත් පුද්ගලයන් 7 දෙනාගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ ඇති අතර එක්සත් රාජධානී සිට පැමිණි පුද්ගලයෙකු ඩුබයි සිට පැමිණි පුද්ගලයෙකු මෙන්ම ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද වන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව මෙවන විට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 216 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුද්ගලයන් 1800 विशेष प्रकाश कला එමෙන්ම ශ්‍රී ලංකික ගුවන්පගින් 61 දිනක රැගත් තවත් ගුවන් යානයක් අද උදැසන මාලදිවයිනේ සිට කඩුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් සිය දුවරෙන් ඉල්ලා සිටි තිබෙනවා. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පනව ඇති නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සහ ඔහු විසින් පෞද්ගලිකවම නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට එල්ලවන චෝදනා සැලකිල්ලට ගනිමින් සිය දුවරෙන් ඉල්ලා සිටීමට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් හට බාර දී ඇති අතර අග්‍රාමාත්‍යවරිය එය පිළිගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කලා සංචරණ කටයුතු සීමා කර තිබූ සමයේ සිය පවුලේ සමාජිකයන් ප්‍රසිද්ධ ස්ථානයකට රැගෙන ගිය බවට නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබුණා. එමෙන්ම නවසීලන්තයට පැමිණෙන පුද්ගලයන් සඳහා පනව ඇති අනිවාර්ය නිරෝධායන කාල සීමාව ඇතැම් පුද්ගලයන් සඳහා ලිහිල් කර ඇති බවට නවසීලන්ත රජයේද විවිධ පාර්ශ්වවල විවේචනයන්ට ලක්ව ඇති බව සඳහන්.
රටපුරා මුඛාවරණ පැළඳීම අනිවාර්ය කිරීම අත්‍යවශ්‍යයි තම නොසිතන බවත් ප්‍රසිද්ධියේ මුඛාවරණ පැළඳීම ගැටලුවක් නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා ජනතාව මෙලෙස මුඛාවරණ පැළඳීම ගැටලුවක් නොමැති බව ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ මාස ගණනක් පුරා මුඛාවරණ ප්‍රතික්ෂේප කරමින් සිටි පසුබිමකයි මෙම කොරෝනා වෛරසය කැදිනක හෝ අතුරුදන් වනු ඇතැයි තම විශ්වාස කරන බවද ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා ඉන්දියාව ගෙවි ගිය දින 6ක කාලය තුල දෛනික ආසාදිත අගය 18000 සහ 20000 අතර වාර්තා කරමින් මෙවන විට සමස්ත ආසාදිත අගය 6 ලක්ෂයේ සීමාව කරා පැමිණ තිබෙනවා ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය දක්වා තිබුණේ 584493ක් ලෙසින් ඉන්දියාවේ ආසාදිතයින් වාර්තා වීම සැලකීමේදී වැඩිම ආසාදිතයින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම අගය 174000 661ක් එමෙන්ම වඩා උණුසුම් දේශගුණයක් පවතින තමිල්නාඩු ප්‍රාන්තයේ දෙවනුවට වැඩිම ආසාදිතින් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රාන්තය ලෙස ආසාදිතින් 90167ක් වාර්තා වනවා මීට අමතරව දෙල්ලියෙන්ද ආසාදිතින් 87360ක් වාර්තා වන අතර සමස්තයක් ලෙස ඉන්දියාව පුරාම ආසාදිතින් වාර්තා වීමක් දැකිය හැකි ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ඉන්දියාව තුළ මෙවැනි විට ආසාදිත මරණ 17400ක් වාර්තා වන අතර නවදිල්ලි නගරය වෛරසින් වැඩිම බලපෑමට ලක් වූ නගරය බවට වාර්තා වී තිබෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. ඇසල පොහොයට සමගාමීව පවත්වන සියත ලෙංගතුකම ලේදන් දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් හෙට කළුපොවිල ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අකුරැස්ස දෙනියය ප්‍රධාන මාර්ගයේ මොරවක පොදු වෙළඳපොළ අසලදී ත්‍රිරෝද රථයක ගැටි 53 හැවිරිදි දෙදරුමක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ ඇගේ බාල දේනියද ඇය සමග සිටි අතර අනතුරින් එම දැරියට කිසිදු හානියක් සිදු වී නැහැ. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය අධික වේගයෙන් මාර්ගයේ දකුණු පසින් පැමිණ ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කළුතර වස්කඩුව ප්‍රදේශයේදී රියානුතරක් සිදු වී තිබෙනවා. ත්‍රිරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් අපරීක්ෂාකාරී ලෙස පසුකර යාමට තත් කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙමානුතර සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෝටර් රථයේ ගමන් කළ 65 හැවිරිදි කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරද සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බදුරලිය පොලිස් වසමට අයත් ජී.එස්. මාවතේ නිවසක් ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. මෙම නිවසට ගිනි තැබීම අසල්වැසි නිවසක පුත්කලයෙකු විසින් සිදු කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අදාළ නිවස ගිනි ගැනීමට පෙර එම නිවසේ සිටි පුත්කලයෙකුට අසල්වාසියෙකු විසින් කඩු පහරක්ද එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. කාසල්රී සහ මෞසා කැලේ ජලාශයේ දීවරීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමටත් වතුකරේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සහ වතුකරේ ජනතාවට අඩු මිලකට ඉස්සන් ලබා දීමේ අරමුණ ඇතිව මිරිදිය ඉස්සන් ලක්ෂ දෙකක් කාසල්රී සහ මෞසා කැලේ ජලාශවලට මුදාහැර තිබෙනවා. ඒ මධ්‍යම පළාත් සභාවේ ප්‍රධානත්වයෙන් මතර නිල්වලාගඟේ මාගල්කොඩ පොම්පාගාරයේ අසලදී කිඹුලෙකු විසින් පුත්කලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා. මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ කොම්පඤ්ඤු වේදිය පොලිසිය සේවය කළ පොලිස් නිලධාරියෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. නිල්වලාගඟට වැටුණු ජංගම දුරකථනයක් ගැනීමට යාමේදී මෙම පොලිස් නිලධාරියා අනතුරට ලක් වී ඇති අතර අතුරුදන් වූ පොලිස් නිලධාරියා සොයා මතර අපදා කළමනාකරණ ඒකකය නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා www.siyathanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. රාත්‍රී 9:35ට යලිත් හමු යමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.